සුබ සන්ධ්‍යාවක්. ඔබෙක් වන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. මම ආසිරි ප්‍රේමවර්ධන. මම නිශාන්තී දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ජනපතිගේ වැඩපිළිවෙල ගැන මහ සංගරුවන දැඩි විශ්වාසයකින් මීළඟ දශකයේ තේමාව ලෝකයේ යුද හමුදාවන් අතර අද්විතීය ස්ථානයක් දිනාගෙන සිටින ශ්‍රී ලංකා යුද හමුදාවේ තරුණ නිලධාරීන් හැටියට ඔබ මේ යුතුකම ඉටු කරන බවට මට කිසිම සැකයක් නැහැ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපළ වෙන්දේසිය අත්හිටුවයි. මීගහතැන්නේ සුවිසල් නිවස කාගෙද? උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ සහතිකය. මට එක සහතිකයක් දෙන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ මොනම හේතුවක් නිසාවත් එහෙම දේශපාලන පලි ගැනීමක් හෝ නීතිය හෝ උසාවි එහෙම නැත්තම් නොමග යැවීමක් නම් සිද්ධ වෙන්නේ නැහැ. මුලිම දේශීය පුවත්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙල පිළිබඳ මහා සංඝරත්නය හා ජනතාව දැඩි විශ්වාසයකින් පසුවන බව කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේකකාධිකාරී මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමින් වහන්සේ පවසනවා. වාත්තුව තල්පිටිය බෝධිරාජ විහාරස්ථානයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමින් වහන්සේ බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ මේ බව කියා සිටියේ. ප්‍රදේශයේ මහා සංඝරත්නයද මෙම අවස්ථාවට වැඩම කර සිටියා. භික්ෂුන් වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කරමින් ජනාධිපතිතුමාට ආශිර්වාද කළා. අඩු අධ්‍යාපන සුදුසුකම් තිබෙන පිරිස වෙනුවෙන් ජනාධිපතිතුමා ආරම්භ කළ වැඩපිළිවෙලද අගය කළ යුතු බවයි උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ. ජනතාව ලක්ෂ ගානකට රැකියා දීමේ ව්‍යාපෘතියක් ගම්මට්ටමින් ආරම්භ කරනවා කියපු එක පිළිබඳව මට ඇති වුණේ අසීමිත සතුටක්. අදත් අපේ මිනිස්සු කැමති පැරණි කරපු දේවල් වලට බහින් පන් වියන්න කැමති. ඕන කරන නූල ද්‍රව්‍ය නැහැ. ඒවට පුහුණු වෙන්න තැන් නැහැ. ඒ අයට එහෙම දෙයක් කළත් ඒව විකුණ ගන්න විදිහක් නැහැ. මේ මිනිස්සුන්ට යම් කිසි මාර්ගයක් උරුමුම්ගේ ඔය වැඩපිළිවෙල යටතේ මේවට අවස්ථාව දෙන්න ඕන. ආර්ථිකය දිනදා දුප්පත් මිනිහගේ ගොඩ නැගුණාම තමයි ඉන්නේහාට ගොඩ නැගෙන්නේ. ඒ නිසා පොඩි මිනිස්සුන්ට ජීවනෝපාය ලබා දෙන්න, ඒ ඕන කරන පුහුණුව ලබා දෙන්න උරුමුම් කටයුතු කිරීම පිළිබඳව අපි බොහොම සතුටුයි. මීළඟ දශකයේ තේමාව වන්නේ ශ්‍රී ලංකාව ස්වෛරී අභිමානවත් හා සෞභාග්‍යමත් රටක් ලෙස ගොඩනැගීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ සඳහා අඩිතාලම සපයන්නේ රට රකින ත්‍රිවිධ හමුදාව බවයි දියතලාව යුද හමුදා පීඨයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ කෙඩෙට් නිලධාරීන් 225 දෙනෙකු අධිකාරියේ නිලයට පත්ව විසරයාමේ උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. මෙම විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ 94 වන කණ්ඩායම මෙසේ විසිර ගියා. දක්ෂතම කෙඩෙට් නිලධාරියාට අසිපත ප්‍රදානය කිරීම මෙන්ම පුහුණු කාලයේදී විශේෂ දක්ෂතා දැක්වුවන් සඳහා තිළිණ ප්‍රදානයද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. ඔබ මේ බැඳෙන්නේ ලෝකයේ ධර්ම ත්‍රස්තවාදී සංවිධානයේ හැටියට නම් කරලා කොටි සංවිධානයේ පරාජය කරන අභිමානවත් හමුදාව. ත්‍රිවිධ හමුදාවේ රට රකින්න කාර්යභාරය නිසාම රටේ එළේ ඉය අය ඔබ දැක්වි වෙනවා. නමුත්
මේ රටේ ජනතාව ඉන්නේ රට වෙනුවෙන් රට රකින්න රණ විරෝධී. පසුගිය කාලේ ඕන ගොනිකට යුද්ධ කරන්න කියපු මිනිසා අපි අද හිටියා. අමරාවේ ඉන්නේ රණ විරෝධ නොවේ. ඔවුන් මිනිමම් කියලා ජනතාවට හේතු ගන්නවන්න ඔවුන් මහත් වෙහෙසක් කරුවා. ඒවත් දැක දැකත් දෙමව්පියෝ තමන්ගේ දරුවන් හමුදාවට එව්වේ රටට තියෙන ඇල්ම නිසයි කියලා නෝ විශ්වාස කරා. මම මේ අවස්ථාවේදී මේ නව හමුදා නිලධාරීන්ටයි මෙතන රැස් වෙලා සිටින දෙමව්පියන්ටයි දෙන ප්‍රතිඥාව තමයි පසුගිය අවුරුදු පහකට ප්‍රතිවිරුද්ධ හමුදාවේ සමාජිකයන් ඉලක්ක කරගෙන සිදු කරපු දඩයමත් අවමානය සාධාරණයක් ඉටු කරනවා අය කියන එක. අද අතිවිශිෂ්ට ජනවරණකින් රටේ ජනාධිපතියා සේනාධිනායකයා බවට පත් වෙලා ඉන්න ඔබ වගේම මීඩිය කලාවේ නඳුරින් පුහුණුව ලබලා මේ විදියට පෙළෙන්ටුව ඉදිරිපත් වෙලා යුද හමුදාවේ දෙවන යුද්ධයන් තනතුරෙන් තමන්ගේ වෘත්තිමය ජීවිතය පටන් ගත්ත සටන් අත්දැකීම් සහිත රණවීර එළඹෙන දසකයේ තේමාව වෙන්නේ ලම්පවර් ස්වෛරිය අභිමානවත් සෞභාග්‍යමත් රටක් හැටියට ගොඩනැගීම. මේ සියල්ලටම අදිතාවම සපයන්නේ මේ රටේ රකින යුද හමුදාවයි. ඒ කියන්නේ ඔබයි. ලෝකයේ යුද හමුදාව අතර අද්විතීය ස්ථානයක් දිනාගෙන සිටින ශ්‍රී ලංකා යුද හමුදාවේ තරුණ නිලධාරීන් හැටියට ඔබ මේ යුතුකම ඉටු කරන බවට මට කිසිම සැකයක් නැහැ. අග්‍රාමාත්‍යවරයා දියතලාව යුද හමුදා විද්‍යාපීඨ භූමියට පැමිණීම සංකේතවත් කරමින් නාපලයක්ද රෝපණය කළා. ස්වාමින් වහන්සේ 41කට වැඩි පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කරමින් නීතියට දේශපාලන අතපෙවීම් කළේ පසුගිය රජයේ බව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමින් වහන්සේ පවසනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ නීතියට හෝ අධිකරණයට එවැනි කිසිදු බලපෑමක් එල්ල නොවන බවට සහතික බවයි උන්වහන්සේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ. දැන් මමත් අත්අඩංගුවට පත්වෙච්ච භික්ෂුන් වහන්සේ නමක්. ඒ වගේම අපේ රටේ හාමුදුරුවන් වහන්සේලා 41 නමකටත් වඩා ප්‍රමාණයක් හරිම අසාධාරණ හේතු මත ඒ වගේම උසාවි නොමග යවල නීතිය නොඑක් විදිහට වැරදි විදිහට නමලා විශේෂයෙන්ම අපිට කරදර බාධා කළා. හැබැයි මට එක සහතිකයක් දෙන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ මොනම හේතුවක් නිසාවත් එහෙම දේශපාලන පලි ගැනීමක් හෝ නීතිය හෝ උසාවි එහෙම නැත්තම් නොමග යවීමක් නම් සිද්ධවන්නේ නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන් මේ අවස්ථාවේ මම දකින්නේ මේක නීතිය ක්‍රියාත්මක වීමක්. හැබැයි මම වර්තමානයේ ඇමතිතුමන්ලාටත් සිහිපත් කරනවා දේශපාලනඥින්ටත්. ඉතින් ඔය ඇත්තෝ මේවා ආදර්ශයට අරගෙන ආදර්ශ සම්පන්න ලෙස නීතිගරුකව වැඩ කරන්න කියලා අපි මේ සියලු දෙනාගේම ඉල්ලා හිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පිළිබඳවද පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් මෙහිදී අදහස් පළ කළා. මන් දන්න තරමින් නම් රාජිත සේනාරත්න ඇමතිතුමා විශේෂයෙන්ම එතුමත් බරපතල වැරදි සමූහයක් සිද්ධ කළා කියන එක අපි දන්නවා. ඉතින් හැබැයි ඇමතිතුමා හැටියට නෙමෙයි අපි කියන්නේ මේ රටේට ආදරය කරන භික්ෂුන් වහන්සේ නමක් හැටියට අපි දැක්කා. ඉතින් ඒ නිසා දැන් අර කියන්න තියෙන්නේ කරන කලට පව් මිහිරිය මිසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසෙයි කියලා. හැබැයි එහෙම කිව්වේ කියලා මන් තරහකින් නෙමෙයි එහෙම කියන්නේ. රාජිත ඇමතිතුමාලා වැරදි කළා. ඒ වැරදි වලට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. අක්කර 11ක් පුරා අඩි 10කටත් වඩා උසට තාප බැඳ ඒ තුල වූ සුවිසල් නිවසක් පිළිබඳව මීගහතැන්න පොලිසියට අද පැමිණිල්ලක් ඉදිරිපත් වුණා. මීගහතැන්න ප්‍රදේශවාසීන් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා. මෙම නිවස කළුතර වලල්ලාවිට ප්‍රාදේශීය දෙකම් කොට්ටාශී වැල්මීගල අන්නාසිගල හේන පාරේ පිහිටා තිබෙන්නේ. වසර ගණනාවක් පුරා විවිධ ක්‍රියාකාරකම් මේ තුල සිදු වූ බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. මේ තියෙන ඉඩම රාජිත සේනාරත්න හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ තමයි කියලා තමයි මිනිස්සු කියන්නේ. මේ ඉඩමට රාත්‍රී කාලයේ වාහන එනවා යනවා, ඒ වාහනවල බඩු ගෙනියනවා අරගෙන යනවා, රජයේ වාහන ආවා කියන එක ගමේ මිනිස්සු ඇවිල්ලා අපිට මහජනවිතර නිතරම මැසිලි කරනවා. ඊයේ රාත්‍රියේ රෑ 12ට විතර ඇවිල්ලා වාහනකින් බඩු පටවගෙන ගියා කියන එක තමයි මිනිස්සු කියන්නේ. මේ මිනිස්සුන්ට විශාල බියක් තියෙනවා. මේ මිනිස්සු කියන දේ මොකද්ද? සත්‍යයක් තියෙනවද නැද්ද අසත්‍යයක්ද කියන එක සොයා බලන්න කියන එක මීගහතන පොලිසියට ගිහිල්ලා මිනිස්සු පැමිණිලි කළා තියෙනවා. මේකට මුරකාරයෙක් නෑ. මේ එකම මුරකාරයා CCTV කැමරා. බැරිම තැන තමයි මේ විදිහට පැමිණිල්ලක් දාලා නීතිමගින් කටයුතු කරන්න තීරණය කරේ. මේ විදිහට මේක ඇතුළේ මේ විදිහට ලොකු තාප්ප ගහලා මේ වටේ වට කරලා අක්කර 11ක් වට කරලා හදන්න තරම් මේක ආරක්ෂා කරගන්න තරම් මොනවද මේක ඇතුලේ තියෙන්නේ?
බටහිර බලවේග වලින් රට ගලවා ගත හැකි වන්නේ බුද්ධිමත්ව ක්‍රියා කිරීමෙන් බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. හෝමාගම පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. අමාත්‍ය මහින්ද අමරවීර මහතාද මෙහිදී අදහස් දැක්වුවා. වමේ දේශපාලන ව්‍යාපාරය තුළ උගතුන් බුද්ධිමතුන් රස්සියා දුකාරයෝ නොවන හොඳ මිනිස්සු සහිත පාර්ලිමේන්තුව පාටපත් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල කාර්යභාරයක් තියෙනවා කරන්න. ඒ නිසා මේ ක්‍රියාවලිය තුළ අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇවිල්ලා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න යනකොට සමහර යුරෝපීය ආණ්ඩු වල ඉන්න හෙංජයෝ ලංකාවේ ඒකට විරුද්ධ විශාල වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. තමුන්නාසා දැක්කා ස්විස් එම්බසියකට තහනියා වෑන්නියර් කැලණියට සියාලක. අද රටට ආපහු කුමන්ත්‍රණය ගේන්න පුළුවන් විදිහට වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. බටහිර කුමන්ත්‍රණ වලින් ලංකාව ගලව ගන්න පුළුවන් වෙන්නේ අපි බුද්ධිමත්ව ක්‍රියා කළොත් පමණයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපිට විශ්වාසයක් තියෙනවා මේ ගෙනියන වැඩපිළිවෙලත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි බලාපොරොත්තු වුණ දේ මේ රට දියුණු කරන වැඩපිළිවෙලට එතුමා නායකත්වය ලබා දීලා මේ ඉදිරි අවුරුදු පහ ගත වෙලා අවසාන වෙනකොට ආසියාවේ දියුණුම රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ වගකීම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉෂ්ට කරයි කියලා දැඩි විශ්වාසයක් අප තුළ තියෙනවා. රුපියල් මිලියන 300ක් දක්වා ණයගත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපළ වෙන්දේසිවීම නතර කිරීම සඳහා රජයගත් තීරණය මෙරට ව්‍යාපාර නගසිරීමට ප්‍රබල පිටුබලයක් වන බව බොහෝ දෙනා පෙන්වා දෙනවා. පසුගිය රජය අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්තීන් හේතුවෙන් අපේ රටේ ව්‍යාපාර කඩාවැටුණු අයුරු රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නා. ඉතාම වැදගත් තීන්දුවක් අපි රජයක් හැටියට අරගෙන තිනෝ ඒ අපේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මිලියන 300 දක්වා ණය අරන් තියෙන අවස්ථාවක ඔවුන්ගේ දේපළ මේ වෙනකොට වෙන්දේසිවීම ආරම්භ වෙලා තිනෝ ඒ වෙන්දේසිවීම නතර කිරීම සඳහා අවශ්‍ය නිවේදනය ඊයේ වෙද්දී මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළා තිනෝ. අපි මෙතනින් නතර වෙන්නේ නැහැ. ඉදිරියේදී ජනාධිපතිතුමත් අගමැතිතුමත් විශේෂයෙන්ම ආර්ථික විශ්ලේෂකයන් සමඟ සාකච්ඡා කරලා තවත් සහන පැකේජයක් ඔවුන්ට ලබා දෙන්න නියමිතයි. මොකද අපි විශ්වාස කරනවා අපේ රටේ ආර්ථිකය නැවත ප්‍රකෘතිමත් තත්ත්වයට පත් කරන්න පුළුවන් අපේම රටේ දක්ෂ ව්‍යවසායකයන්ට සහ නිෂ්පාදකයන්ට. එහිදී බැංකු පද්ධතියට අගතියක් නොවන ආකාරයටත් එවැගේම ව්‍යාපාරිකයන්ට සහ පාරිභෝගික මහතුන්ට අගතියක් නොවන ආකාරයටත් සැමටම සාධාරණ විසඳුමක් ලබා දෙන්නේ. රටක ආර්ථිකයේ නගා සිටුවීමට නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පිළිබඳ සැලකිලිමත් වී මෙවැනි තීන්දුව తీරණ ගත යුතු බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාව කියන්නේ කුඩා පරිමාණයේ රටක්. ඒතකොට කුඩා පරිමාණයේ රටක කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයෝ තමයි විශාල සංඛ්‍යාවක් දායකත්වයේ දක්වන්නේ ආර්ථිකයට. ඒක නිසා එයව ආරක්ෂා කරගන්න ඕන ආර්ථිකය ශක්තිමත් කරන්න. වත්මන් රජය ක්‍රියාත්මක කරන බදු සහන වැඩපිළිවෙලට පූර්ණ සහය දක්වන බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කිරිඳිවල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. පහුගිය දවසක යෝජනා වුණා බිලියන 500ක් බිලියන 600ක් අතර බදු සහන රටේ ලබා දෙන. ඒ සහන ටික ලබා දීම තුළින් රාජ්‍ය ආදායම බිලියන 500ක් 600ක් අතර ප්‍රමාණයක් අඩු වෙලා ඒ මුදල කැප වෙනවා මේ රටේ ව්‍යාපාරික ප්‍රජාවගේ දියුණුව උදෙසා. අපේ මන්ත්‍රී කණ්ඩායමේ එක අතක් නෙවෙයි අත් දෙක මුස්සවල ලක්ෂ 69ක් ඕනේ කියපු දේ අපි ලබා දෙන්නට ඕන. මේ 69 ලක්ෂය එපයි කියපු ගිවිසුම් ටික ඔක්කොම ඉරලා දමන්නට ඕන. පිටතන එක ඉරලා දමන්න. 3-2 නෙවෙයි 6-5 නෙවෙයි 6-6ම දෙන්න. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බැතිතුමාගේ හා වත්මන් රජයේ පාලනය යටතේ රටම වෙනස් වන පරිසරයක ව්‍යවසායකයන්ද කඩිනමින් ඊට ගැළපෙනසේ වෙනස් වී තිබව ආචාර්ය පූජ්‍ය වල්පොළ පියනන්ද ස්වාමින් වහන්සේ පවසනවා. බෞද්ධ රටවල සහය ලබා ගැනීමෙන් මෙරට ව්‍යවසායකයන් නගා සිටුවීම සඳහා පූජ්‍ය වල්පොළ පියනන්ද ස්වාමින් වහන්සේ ගෙන යන වැඩපිළිවෙලට උපහාර දැක්වූ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව කියා සිටියේ. ජයපිරි ණය නැති අපේ රටක් යන තේමාව යටතේ සිටුවර ජයබල සංවිධානයයි උන්වහන්සේගේ මෙම සේවාව ඇගෙහිමට ලක් කළේ. ඉතාම හොඳයි ජනාධිපතිතුමත් එක්ක මේ පිරිස එකතු වෙලා වැඩ කරන්නේ. මොකද රටම වෙනස් වේගින් යන විවිධාංශ වලින් එකිනෙකාට යම් යම් අඩුපාඩු තියෙන වෙලාවට උදාහරණයක් කියනෝ නම් කවුරු හරි මුදල් වලින් අමාරුවක් වෙනු මේකට උදව් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ විෂන් එකක් මෙයයි.
ඉතින් මේ වෙලාවේදී සේලම ව්‍යවසායකින්ට ආරාධනය කරනවා අපි රට ගැන හිතලා අපේ සිතන ක්‍රම වෙනස් කරලා අපි ඉදිරි කාලය තුළදී රටේ සංවර්ධනය වෙනුවෙන් අපි කටයුතු කරමු කියන මහපොළ අරමුදලේ මුදල් අවභාවිතයට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. පසුගිය රජයේ සමයේ මහපොළ අරමුදලේ විශාල මුදලක් මෙසේ අවභාවිත කර තිබුණේ. ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති පැමිණිලිවල ප්‍රගතිය සොයා බැලීමට පැමිණි අවස්ථාවේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ පිළිබඳව කරුණු හෙළි කළා. මහපොළ ශිෂ්‍යාධාර අරමුදල කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මුදලක් පසුගිය රජයේ යටතේ වංචාසහගත ලෙස අවභාවිතයකට ලක් කරලා තියෙනවා. ඒ පිළිබඳ මගේ අමාත්‍යාංශයේ ලේකම් පැමිණිලක් කරලා තියෙනවා. ඒ අනුව අධ්‍යක්ෂක ජෙනරාල්තුමා කිව්වේ ඒ සඳහා කඩිනමින් පියවර ගන්න බව. දෙවනුව මේවර පහේ ශිෂ්‍යත්ව විභාගයේ කඩින් ලකුණු තීරණය කිරීමේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ යම්කිසි නිලධාරීන් පිරිසක් හිතාමතා ඕනෑකමින් මහින්ද රාජපක්ෂ විද්‍යාලවල ලකුණ පහළට හෙළලා ඒ පාසල්වල තත්ත්වය බාල්දු කිරීම සඳහා ද්වේෂසහගතව හා කුමන්ත්‍රණකාරී ලෙස පසුගිය කාල පරිච්ඡේදයේ පුරාවටම විවිධ පියවර ආරම්භ තියෙනවා. ඒ වගේම විශේෂයෙන් හෝමගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අයතා ලෙස දරුවන් ඇතුළත් කිරීම පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කරන්නට කියලා මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. ශ්‍රී ලංකාවේ වද හිංසාවට එරෙහි නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ විද්වත් කතිකාවක් පැවැතුණා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පොලිසිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ චෝදනා එල්ල කළා. මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ පොලිසිය නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවයි. Institutionalized torture is the norm. So this is a very, very serious issue which we try to rectify, and still to this day we have not done that. We as a society, I think, have accepted torture as a valid instrument to achieve many things. We don't admit it, we will never admit it in forums like this. But that is the truth. And until that changes, I don't think we are going to see any significant change with regard to the practice of torture. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න කැමති අපේ නිලධාරීන් කරන එකම මානව හිමිකම් කඩගිරීමක්වත් එහෙම පැමිණිල්ලක්වත් අපි නොසලකාහරින්නේ නැහැ, අනුමත කරන්නේ නැහැ. ඒවට අපි ක්‍රියා කරනවා, දඬුවම් කරනවා. එක පැත්තකින් ඒගොල්ලන්ට අපරාධ නීතිය යටතේ නඩු දානවා, අනිත් පැත්තෙන් වන්දි ගෙවන්න වෙනවා, අනිත් පැත්තෙන් විනය පරීක්ෂණ කරනවා. ඒ විතරක් නෙමෙයි, ඒගොල්ලන්ගේ උසස් වීම වලට ඒක බලපානවා. හැබැයි එහෙම කියලා හැම පොලිස් නිලධාරියෙක්ගේම අත් දෙක බැඳලා 90,000 රටේ ඉන්න පොලිස් නිලධාරීන්ගේ අත් බැඳලා බය කරලා මේ රටේ අපරාධකරුවන්ට රජ වෙන්න නම් එහෙමනම් අපි කීයටවත් ඉඩ දෙන්නේ නැහැ. වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳසැල් පරීක්ෂා කිරීම මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වනවා. නාටු සහ සම්බා සහල් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 98ක් ලෙස නිවේදනය කර තිබෙනවා. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළා. මේ අනුව වැඩි මිලට සහල් අලෙවි කරන්නේද යන්න පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගියදා නාරාහින් පිට ආර්ථික මධ්‍යස්ථානයේ හදිසි සංචාරයක නිරත වුණා. මේ අතර වැඩි මිලට සහල් අලෙවි කරන ව්‍යාපාරිකයන් සොයා මෙහෙයුම් දැන් ක්‍රියාත්මකයි. රාජ්‍ය මාධ්‍ය විදුර වික්‍රමනායක මහතාද සතොස වෙළඳසැල් කිහිපයකට ගොස් මේ පිළිබඳ සොයා බැලුවා. සහල් හිගයක් මවාපාන වෙළඳුන්ට එරෙහිව ක්‍රියා කරන බවද ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළා. රටේ මේ වන විට කෘතිම සහල් හිගයක් මවාගෙන යනවා සමහර තැන්. සමහර වෙළෙන්ද මේවට ඉඩ දෙන්න බෑ. අපේ රටේ අහිංසක මිනිස්සු පරපතල ලෙස පීඩා විඳිනවා මේ වැඩවලින්. මේ හින්දා රජයේ මැදිහත් වෙනවා. මේ වෙන විට වී අලෝවි මණ්ඩලයේ සතු සියලුම වී තොග මෝල් වලට දාලා ඒවා පොටලා සතෝස හරහා සහ වෙනත් අය හරහා අපි වෙළඳ පොළට නිකුත් කරන්න තීරණය කරලා තියෙනවා. මේ මාෆියා වලට නම් ඉඩ දෙන්න බෑ අපේ රට. අපි ජනතාව වෙනුවෙන් හරි වැඩක් කරන්න මේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාලා එක්ක කටයුතු කරනවා මොන බාධක මොන අභියෝගාව. රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරවල අධික මිලට සහල් අලෙවි කරන්නේද යන්න පිළිබඳ පාරිභෝගික අධිකාරිය විමර්ශනයක් සිදු කළා. පොලිසිය සහයද ඒ සඳහා ලැබී තිබෙනවා. සම්භාගිය ගහලා තියෙන්නේ 99. ඒක 98 කරන්න ඕනේ. ඒක වෙනස් කරන්න හොඳේ. 98. අද දවසේ උපදෙස් දෙක දෙන්න තමයි ආවේ. හොඳේ. පාරිභෝගිකය එනකොට මේ හාල් එකේ වත්තක්ව මේකයි කියලා තියෙන්න ඕනේ කියලා. 1 කිලෝ දාලා ළමලා 98 කියලා දාන්න. මොකද මේවා නැත්තම් අපිට ගෙනියන්න පුළුවන්. ඔව් කොහොමද? මේකේ ගහලා තියෙන්නේ 105යි කියලා. හරිද? ඒක කපන්න යන්න එපා. මේ කපන්න නැතුව මේක 98 කියලා ගන්න ඕනේ කිලෝ එක ප්‍රයිස් එක. සම්බා සහ පාඩු
රුපියල් 98ක ඉලස විකිණීමට වග බලා ගන්න. සම්පූර්ණ අසල දාන දිනේ වේලාවයි දාන. නාඩු හාල් රුපියල් 98ක් ලෙසත් සම්බහාල් 98ක් ලෙස නම් කරලා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලැබුවා. මේ මිල යටතේ සියලුම කඩහිමියෝ බෙදා හරින්නෝ නිස්පාදකයෝ රුපියල් 98ට ලබා දිය යුතු ඒ මිල දර්ශන ඇතුළත් කළා ප්‍රදර්ශන කළා තියන්නේ කියලා අපි උපදෙස් ලබා දුන්නා. හාල් වල පැකට් වලත් මිල සටහන් කරන්න ඕන කියලා අපි දැනුවත් කරා. වැඩි මිලට ලබා දෙනවා අපි අනිවාර්යයෙන්ම නීතිමය කටයුතු කරනවා. වැඩිමිලට සහ ලලවි කළ ස්ථාන හතරක් ගම්පහ නගරයේදී නීතිය රැහැනට හසු කරගෙන තිබෙනවා. මෙම ස්ථානවලට එරෙහිව නීතිමය පියවරගෙන තිබෙනවා. නත්තලේ අසිරිය උදා වෙන්නට තව තිබෙන්නේ දින කිහිපයයි. නත්තල සහ එළඹෙන නවවසර සමරන්න අපේ රටේ ජනතාව සූදානම් වෙන්නේ කොහොමද? මේ වාර්තාව ගයා ලක්රුවණිගෙන්. සාමයේ පණිවිඩය ලොවට රැගෙන ආ ජේසු සමිධානන්ගේ උපත සැමරන අසිරිමත් නත්තලට තව ඉතිරි වෙලා තියෙන්නේ දින කිහිපයක් පමණයි. ලක්වැසි සියලු දෙනා නත්තලට වගේම නවවසර පිළිගන්න ලහි ලහියේ සූදානම් වෙනවා. අපි අද බලමු ඒ සූදානම මොන වගේද කියලා. හොඳින් සමරන් බලාපොරොත්තු වෙනවා. මේ පාරතියන මගේ හස්බන්ඩ් රට ඉඳලා ආවා ඉඳ. ඉතින් හොඳට සමරන් බලාපොරොත්තු වෙනවා. Feliz Navidad. මේ පාර නත්තල මම දකින විදිහට චුට්ටක් අඩුයි වගේ. ඒ ගොඩක් අපි දැක්කනේ නැත්නම් සාමාන්‍ය මේ දවස්වල එනකොට ක්‍රවුඩ් එක අඩුයිනේ. ගොඩක් කට්ටිය ඇවිත් හිටියා. රත්නල ඉතින් කියන්න තරම් හොඳ නැහැ ඉතින්. නරකකුත් නැහැ අවුලක් නැහැ. අවුරුද්ද බලන්න ඕන කොහොමද කියලා. තාම සූදානම් නැහැ. අපි ඉදිරියට බලමු. මේ පාර කොහොමද වෙනදට වඩා හොඳයි. හැමෝම සතුටින් ඉන්නා කෝ වගේ පේනවා. ක්‍රිස්මස් එකේ මේ තාට දුන්න සෙල්ලම් බඩු. එළඹෙන නවවසර පිළිබඳව අපේ රටේ ජනතාවට තියෙන්නේ මොන වගේ බලාපොරොත්තුවක්ද කියලා අපි හොයලා බලුවා. හැමෝටම හොඳින් ඉන්න පුළුවන් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව් ඩෙවලොප්මන්ට් තියෙන හැබැයි ලොකු වෙනසක් තියෙනවා. මම මේ අවුරුදු දෙකම පස්සේ ආවේ. ඇත්තට හොඳයි. රට ඉස්සරහට යයිනේ. අනිවාර්යෙන් යයි. දැන් යන විදිහ නම් ඇත්තට හොඳයි. රටේ යම් වෙනසක් වෙනවා කියලා අපි බලාපොරොත්තුවක් තියෙනවා. අලුත් වෙනසක් තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන එක. උදාවන නත්තල වගේම 2020 නවවසර සියලු ලෝකවාසීන්ට ජාති ආගම් කුල ભેදවලින් තොරවලු සතුට සෞභාග්‍ය ඉදිරින සුබම සුබ නත්තලක් වගේම සුබම සුබ නවවසරක් වේවායි ITN ප්‍රවෘත්තිංශයේ අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගයාන් ඇල්ලේගොඩ හොසල මුදලිගේ ක්‍රිස්ටියන් ෂෙහන් සමගින් මම ගයා ලක්රුවනි ITN ප්‍රවෘත්තිංශය වෙනුවෙන්. නත්තල සහ නවවසරේ උදා වෙනුවෙන් ගම්බිම්බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ බස් රථ හා දුම්රිය දහවණයට එක් කෙරෙනවා. ලබන 26 වනදා සිට ජනවාරි පළමුවනදා දක්වා සියලුම ලංගම බස් රථ රේදුරන් හා කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගු කරමින් මෙසේ විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කරනවා. හැටන්, බතුල්ල, නුවරඑළිය, වවුනියාව හා යාපනය දක්වා අමතර බස් රථ දහවණයට එක් කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී හෙළි කෙරුණා. අනිත්‍යා සිට විශේෂ දුම්රිය සේවාද ක්‍රියාත්මකයි. එමෙන්ම අධිවේගී මාර්ගවල දහවණය සඳහා උපරිම බස් රථ සංඛ්‍යාවක් යෙදවීමටද කටයුතු යොදා තිබෙනවා. නත්තල හා උත්සව සමයේදී රථවාහන තදබදය අවම කිරීමට පොලිසිය විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. බිමත්‍රිය දහවණය, අධික වේගෙන් දහවණය කිරීම හා අපරීක්ෂාකාරී රිය දහවණය සම්බන්ධයෙන්ද පොලිසිය දැඩි අවධානයෙන් පසුවනවා. උත්සව සමයේ නගරවලට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ත්‍රිවිධ හමුදාව හා පොලිසිය මේ සඳහා යොදා ගැනෙනවා. මේ අතර පිරිසිදු රටක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල යටතේ කොළඹ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් රථ නැවතුම්පොළ පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරුණා.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් හා සේවක සේවිකාවන්ගේ සහභාගීත්වයෙනුයි එය සිදු කෙරුණේ. බැඳුම් කර වංචනිකයන් මහා අත්තනංගුවට ගත යුතු බව බොහෝ මහජන නියෝජිතයින් අවධාරණය කරනවා. මේ සම්බන්ධයෙන් මාධ්‍ය අමුකීපයකදී අදහස් පළ කෙරුණා. ඉතාමත් පැහැදිලිව කියනවා, දැන් මේ චම්පික රණවක ගණපු ආකාරයටම මේ රටේ අපිටම චෝදනා වෙච්ච ආකාරයක් තියෙනවා. සමහර කාරණා විශේෂයෙන් සඳහන් කරන්න ඕන මහ බැංකු මං කොල්ලේ පිළිබඳ. දැන් ඡන්දෙට ඉස්සෙල්ල කිව්වේ පැය 24ක් 46ක් යනකොට මහ බැංකුව කඩපු මහ හොරුන් අපි අත්තනංගුවට ගන්නවා කියලා. නමුත් අද වෙනකොට මේක හමස් පෙට්ටිය දාලා තින්නේ. මේක බොරුවක්, මේක ප්‍රෝඩාවක්. එහෙම තොරතුරු එහෙම නැත්තම් වසන් කළා එහෙම අත්තරංගුවට ගන්න කරුණු කාරණා නැහැ මේ අයට. මම අභියෝග කරනවා මේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉස්සෙල්ලා අපටත් ඕන කවුද මේ ආණ්ඩුව තුල ඉන්න මහ බැංකුව කඩපු හොරු කියලා. මේ බැඳුම් කර වංචාවේ අලගිය මුලගිය තැන් සියල්ල කෝප් කමිටුවේ වාර්තා දෙකකිනුත්, ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවකිනුත්, ඒ වගේම දැන් පාර්ලිමේන්තුවේ තිබෙන ව්‍යවහාරික විගණන වාර්තාවනුත් ඉදිරිපත් වෙලා තිබෙනවා. අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන ඇලෝසියස්, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක ඇතුළු මේ කණ්ඩායමම බැඳුම් කර වංචාවට සම්බන්ධයි කියන එක තමයි මේ සියලු වාර්තාවලින් එළිදරව් වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා අඩුතරමේ බැඳුම් කර වංචාවට අවුරුදු පහ පිරෙන දවසට මේ සියලු චූදිතයන් හිරගෙට යවන්නට වර්තමාන ආණ්ඩුව කටයුතු කරයි කියලා. හෙට සහ අනිද්දා දිනයන්හිදීද ප්‍රදේශ රැසකට වැසි ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හෙට සහ අනිද්දා වගේ දිනයන් වල අදට සාපේක්ෂව වර්ෂාපතනයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. ඒතර මේ තත්ත්වය බොහෝ විට අපේක්ෂා කරන්නේ උතුරු මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම වගේ පළාත්වල ඕනෑම විටක වැසි සහිත කාලගුණික තත්ත්වයක් තියෙන්න පුළුවන්. සමහර ස්ථානවලට අපි මිලිමීටර 100 ඉක්මන වර්ෂාපතනය ලැබීමේ හැකියාවක් තියෙනවා. අනෙකුත් පළාත්වල සාමාන්‍ය මිලිමීටර 50 75 මට්ටමේ වර්ෂාපතනයන් තිබීමේ හැකියාවන් තියෙන්න පුළුවන්. කංකසන්තුරේ ඉඳන් තිරුකුණාමලයේ හරහා ගාල්ල දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මොහොත් තීරවල නින්තන වැසි හෝ ගිගුම් සහිත වැසි ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. ඒ වැසි සහිත අවස්ථාවල తాවකාලිකව තද සුළං ඇති වෙනවා. විශේෂයෙන්ම අකුණු අනතුරු ගැන අවධානය යොමු කරන්න කියන එක අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පවතින අධික වර්ෂාවත් සමග රාජාංගනීය ජලාශයේ වාන් දොරටු 14ක් මෙවන විට විරුත කර තිබෙනවා. මේ හේතුවෙන් ඒ අවට ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි දැනුම් දෙන්නේ. මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහකනදරා ජලාශයේ වාන් දොරටු 4ක්ද, මහවිලච්චිය ප්‍රදේශයේ වාන් දොරටු 2ක්ද, කලාපුවේ වාන් දොරටු 2ක්ද විවෘත කර ඇති බවයි වාරිමාර්ග ඉංජිනේරුවරයා පවසන්නේ. කාසන්රි හා මාවසා කැලේ ජලාශද පිටාර මට්ටමට ආසන්න වී තිබෙනවා. පසුගියදා ස්වයංක්‍රියව විවෘත වූ කොත්මලේ ජලාශයේ වාන් දොරටුව මේ වන විට ස්වයංක්‍රියව වැසී තිබෙනවා. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk